ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් අපි අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ මාත් සාකච්ඡාව දාගත්තේ ලබන පළවෙනිදා මේ පළවෙනිදා පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු දිනයේ පිළිබඳව සහ ජාත්‍යන්තර කම්කරු දිනයේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරන්න කොහොමද කියන කාරණේ පිළිබඳව අපි පැතින් කරුණු කිහිපයක් පැහැදිලි කරගන්න. කවුරුත් දන්නවා මේ පළවෙනිදාට ජාත්‍යන්තර කම්කරු දිනය දීලා තියෙනවා. එතකොට මේ පාරත් අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කොළඹදී දෙවැන්ත රැලියක් සහ පෙළපාලියක් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි හිතනවා කොළඹ නගරයේ පවත්වන දෙවැන්තම මේ රැලිය සහ පෙළපාලිය බවට පත් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මේ රැලිය සහ පෙළපාලිය කියලා. මොකද මේ වෙනකොට රට පුරාම විශාල පිරිසක් වැඩ කරන ජනතාව, කම්කරු පන්තිය, ගොවි ජනතාව, ධීවරයන්, තරුණ ශිෂ්‍ය කාන්තා ප්‍රජාවන් විවිධ ජන කණ්ඩායම් සූදානමින් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ මේ දින රැලිය සමග එකතු වෙලා වැඩ කරන ජනතාවගේ බලය, පිරිරටපත් ජනතාවගේ බලය පෙන්වනවා. දැන් විශේෂයෙන්ම අපි මේවර අපේ මේ රැලියේ තේමාව ලෙස යොදාගන්නේ රට විකුණන ජනපීඩක දූෂිත පාලනය පරදවමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු කියන තේමාව. මොකද අපි හොඳටම දන්නවා මේ වෙනකොට අපේ රටේ තියෙන එකක් දූෂිත පාලනයක්. දෙකේ පාලනය රටේ අවසන් සම්පත් ටිකක් විකුණන පටන් අරන් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ඒ ක්‍රියාමාර්ග සහ ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව පීඩාවට පත් කරමින් රට විකුණමින් රට පාවා දෙමින් තවත් ටික කාලයකට මේ දූෂිත කල්ලි බලයට එන්න උත්සාහ කරමින් ඉන්නේ. නිසා උන් පරාජයට පත් කරලා අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ජනතාවාදී පාලනයක් ගොඩනගන්න ඕන. අන්නේ ජනතාවාදී පාලනය ගොඩනැගීම සඳහා ජන බල ඒකරාශී කිරීම අරමුණු කරගෙන තමයි අපි මේ සැරේ මේ රැලිය පවත්වන්නේ. මේ රැලියේ තේමාව අපි යොදාගෙන තින්නේ ඒකට. දැන් මෙවර අපි විශ්වාස කරනවා අපිට විශාල ජනතාවකයේ කියලා. ඒ නිසාම අපි මේ රැලිය පැවැත්වීමට ආණ්ඩුන් ඉල්ලා සිටියා අපිට ගෝල් ෆේස් පිටිය ලබා දෙන්න කියලා. අපි කල්ැතුම ඉල්ලුවා. හැබැයි ඔබ කවුරුත් දන්නවා ඉල්ලුවට පස්සේ ආණ්ඩු රනිල් වික්‍රමසිංහේ ආණ්ඩු ගත්තු තීරණය තමයි ගෝල් ෆේස් පිටිය කිසිදු දේශපාලන කටයුත්තකට දෙන්නේ නැහැ කියලා ඔළු තීරණයක් ගත්තා අපි ඉල්ලුවට පස්සේ. මොකද අපිට අමතක නැහැ මොන හේතුවක් නිසාවත් ඔය එක්සත් ජාතික පක්ෂයම තමයි එක්තරා කාලයක මේ දිනේට ගෝල් ෆේස් පිටිය බජව් දැම්මේ. ඉන්දියානු ගායකයොත් ගෙන්නගෙන. ඒ නිසා මේ දිනේට බජව් දාන්න පුළුවන් කාලේ ඒගොල්ලෝ ගෝල් ෆේස් පිටිය පාවිච්චි කරා. දැන් ඒගොල්ලන්ට මේ දින රැලියක්වත් තියාගන්න බැරි නිසා ජනතා විමුක්ති පෙරමුණ දෙවැන්තම රැලිය පවත්වයි කියන බයට ඒගොල්ලෝ ගෝල් ෆේස් පිටිය අපට ලබා දෙන එක වැළැක්වුවා, තීරණයක් අරගෙන. ඒ නිසා අපට සිද්ධ වුණා වෙන ස්ථානයක් තෝරගන්න. ඉතින් විශාල සෙනඟක් වෙන සයකට ගැලපෙන ස්ථානයක් තෝරගන්න වෙනවා. එහෙම ගත්තොත් අපිට පිට්ටනි වල ගැටලුවක් මතුවුණා. ඒ නිසා අපි තෝරගත්තා, ඒ නිසා අපි ඉල්ලගත්තා ඒ වෙනුවට මෙරළිය පවත්වන්න කොළඹ විහාරමාදේවි උද්‍යානය අසල විහාරමාදේවි උද්‍යානයත් ඒ වගේම කොළඹ නගර සභාවත් අතර තියෙන මාවත තොටේක රතවාහන වලට ගැටලුවක් වන්නෙත් නැහැ. ඒ මාවතේ තමයි අපි මෙරළිය පවත්වන්නේ. අපි පෙළපාලි පටන් ගන්නවා බීආර්සී පිටියෙන්. ඒ නිසා බීආර්සී පිටියෙන් පෙළපාලිය පටන් අරගෙන අපි කොළඹ විහාරමාදේවි උද්‍යානය සහ නගර සභා අතර තියෙන මාර්ගය සඳහා තමයි අපි පැමිණෙන්නේ. මේ මාර්ගයේ අපි අපේ මේ දින රැලිය පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි පෙළපාලිය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන හවස දෙකට ආරම්භ කරන්න. රැලිය හවස හතරට ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ගත්තොත් අපි රැලිය තියෙන සූදානම. ඉතින් මේ සඳහා විශාල සහභාගීත්වයක් විශාල ජන සහභාගීත්වයක් වෙනවා කියන එකට අපිට දැනටමත් මේ විශ්වාසයක් තියෙනවා. ඒ වෙනුවෙන් මුළු රටම සූදානමින් ඉන්නේ. ආණ්ඩුව උත්සාහ කරා නම් අපිට තැන් දෙන එක, විශාල තැන් දෙන එක නතර කරලා අපේ මේ රැලිය මේ රැලියට එන සහභාගීත්වය අඩු කරන්න ඒක වෙන්නේ නැහැ. අපි කොතන හරි තැනක් අරගෙන මේ රටේ කරන්න පුළුවන් විශාලතම මැරලිය තියන්න අපි කටයුතු කරමින් ඉන්නවා. දැන් මේ මැරලියේ විශේෂයකුත් තියෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා මේ දිනේ අයිති වැඩ කරන ජනතාවට. අපේ රටේ ඉතිහාසය පුරාම මේ දිනය විකෘති කරා, මේ දිනේ අර්ථය හානි කරා, අර්ථය විකෘති කරා මේ පාලක කණ්ඩායම් විසින්. ඒගොල්ලෝ මේ දිනයට මේ දිනය වෙන අරමුණට පාවිච්චි කරා. බජව් දාන්න පාවිච්චි කරා, ජනතාවගේ මනස වෙනස් කරන්න පාවිච්චි කරා. නමුත් මේ දිනේ ඇත්ත අර්ථ සහිතව මේ දිනේ ගරුත්වය සහිතව මේ දිනේ පැවැත්වන්න පුළුවන් වුණේ වමේ ව්‍යාපාර සහ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට. ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසය පුරාම විශේෂ කීර්තියක් තියෙනවා. නැත්නම් විශේෂ ඇගෙීමක් තියෙනවා. අපි තමයි අපේ රටේ
විනය ගරුක ඒ වගේම ආකර්ෂණීය දෙවන්තම මේ රැලිය ඉතිහාසය පුරාම පවත්වලා තියෙනවා. සමීසරෙත් අපි එවැනි මේ රැලියක් කරනවා මේ දිනේ ගරුත්වය සහ තේරුම සහිතව. දැන් අපි කවුරුත් දන්න විදිහට මේ දිනේ නිර්මාණය වෙන්නෙම වැඩ කරන ජනතාවගේ අරගලයක් පදනම් කරගෙන. අපි කවුරුත් දන්නවා 1886 කියන කාලේ ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාගට් සසුරස්තයේ පැය 8ක වැඩ දිනයක් කියලා අරගලයක් තිබ්බා. ඒ අරගලයට ඒවකට ඇමරිකාවේ ඒ ප්‍රදේශය පාලකයෝ වෙඩි තියෙනවා. නිසා කම්කරු විශාලපමණක් මැරෙනවා. ඒ මැරුණට පස්සේ ඒ අරගලයේ සංකේතවත් වීම සඳහා ඒ අරගලයේ සැමරීම සඳහා තමයි ජාත්‍යන්තර කම්කරු දිනයේ ලෙස මේ පළවෙනිදා තෝරගන්නේ. එතකොට මේ පළවෙනිදා තෝරා ගැනීම කරන්නේ සමාජවාදී දෙවන ජාත්‍යන්තරයේ එංගල්ස්ගේ නායකත්වයෙන් තිබෙච්ච සමාජවාදී දෙවන ජාත්‍යන්තරයේ 1889 දී තීරණයක් ගන්නවා. මේ කම්කරු අරගල සිද්ධ වෙච්ච මේ පළවෙනිදා ලෝකේ වැඩ කරන ජනතාවගේ දිනයේ ලෙස ලෝකෙ පුරාම සමරන්න ඕන කියලා තීන්දුවක් කරගෙන තමයි අපිට මේ දිනේ සමයි දිනේ කියලා කියන්නේම වැඩ කරන ජනතාවගේ අරගලයන් සංකේතවත් වෙන දිනේ. වැඩ කරන ජනතාව තමගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලය කරලා ඒ වෙනුවෙන් දිවි පුදපු දිනේ සංකේතවත් කරන දවස. ඒ නිසා ඒ දවස කෙලෙසන්න ඒ දවසේ වෙන වෙන දේවල් කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ දවස වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අයිතිය රකින්න ධර්ම දවස බවට පත් වූ යුතුව තියෙනවා. ඉතින් අපි දැන් දකිමින් ඉන්නේ මොකද්ද? එක පැත්තකින් මේ දිනේ සමරන්න හදන මේ පාල කණ්ඩායම් අනිත් පැත්තෙන් අපේ රටේ වැඩ කරන ජනතාවට තමයි විශාලම තර්ජන එල්ල කරලා තියෙන්නේ. මේ වෙනකොට අපි කවුරුත් දන්නවා අපේ රටේ වැඩ කරන ජනතාව ගොවි ජනතාව ඇතුළු වැඩ කරන ජනතාව විශාල අර්බුදයන්ට මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ වැඩ කරන ජනතාව රාජ්‍ය පෞද්ගලික වතු කියන ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව මේ ආණ්ඩුව අනුගමනය කරන අතිශය ජනතා විරෝධී ක්‍රියාමාර්ග නිසා ජනපීඩක ක්‍රියාමාර්ග නිසා අරබුද රසකට මුහුණ පාලා තියෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවා මේ වෙනකොට වර්තමාන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තියෙන ආණ්ඩුව මේ ඔවුන් මුහුණ පාපු ඔවුන් විසින් ඇති කරපු මේ මහා දෙවන්ත ආර්ථික ව්‍යසනයේ අරබුදයට මුහුණ දෙන්න කියලා අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහා දනගස්සලා තියෙනවා. මූල්‍ය අරමුදලට පාවා දීලා තියෙනවා මේ රට. ඒ නිසා මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 2900ක් වැනි පුංචි ණය මුදලක් වෙනුවෙන් අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරන තීන්දුව ගනිමින් ඉන්නවා. උන්ගේ කොන්දේසි වලට යට වෙලා ඉන්නවා. ඒක අනුව ගත්තොත් අපි කවුරුත් දන්න මේ මොහොතේ අපේ රටේ වැදගත්ම ජාතික ආරක්ෂාවට පවා වැදගත් වෙන ඉතුරුලා තියෙන අත්‍යවශ්‍යම රාජ්‍ය ආයතන කිසි ප්‍රශ්නයක් නැතුව විකුණන පටන් ගන්න තියෙනවා. ඒතකොට ඒ වේ සේවකයෝ නිසා අර්බුදයට ලක් වෙනවා. ඒ තමන්ගේ ආයතනය බේරගන්න සටන් කරන සේවකයා ත්‍රස්තවාදයට සහන් අඩු ගහලා ඔවුන්ගේ රැකියා තහනම් කරලා ඔවුන් මර්ධනය කරන්න ආණ්ඩු උත්සාහ කරමින් ඉන්නවා. ඒ සැකපැත්තකින් බොරුවට වැඩ කරන ජනතාව සමරන්න උත්සාහ කරන අතර ඇත්තටම භාවිතාවේදී ඔවුන් වැඩ කරන ජනතාව මර්ධනය කරමින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරමින් තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒක පැත්තෙන් ගත්තොත් රාජ්‍ය ආයතන විකුණමින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන රටේ ස්වෛරීත්වයට පවා හානි කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් අපි දන්නවා ජනතාව මත අතිශය දැවැන්ත බදුබරක් පටවලා තියෙනවා. දරාගත නොහැකි බදු බරක් පටවල තියෙනවා. මේ වෙනකොටත් අපි කවුරුද දන්නවා අපේ රටේ රාජ්‍ය සේවයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරු ඇතුළු විශාල පිරිසක් දෙවන්ත අරගලයක් අර ක්‍රමෙන් යන මේ අසාධාරණ බද්ද වෙනස් කරන්න කියලා. ඔවුන් කියන්නේ බදු ගන්න එපා කියලා නෙවෙයි මේ බද්ද අසාධාරණ එක වෙනස් කරන්න. නමුත් ඒකට ඇහුම්කන් දෙන්නතුව රටේ රට වෙනුවෙන් වැඩ කරන සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන අධ්‍යාපනය පවත්වාගෙන යන එවෙනුවෙන් මහන්සි වෙන රටේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ කටයුතු කරන වරායේ විදුලි බල මණ්ඩලයේ වගේ ආයතන කටයුතු කරන ඒ අයගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට වෙලා මේ බදු බර වෙනස් කරන්න නැතුව ඉන්නවා. ඒක එක පැත්තෙන් ගත්තොත් ලංකාවට විශාල හානියක් කරමින් මොකද බුද්ධිගල්න නිසා අපේ රට හදන්න තියෙන විශාල වැදගත් මානව සම්පතක් අපට අහිමි කරමින් ඉන්නවා. ඒ අතරම අනිත් පැත්තෙන් ගත්තම ආණ්ඩුව දැන් මේ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය හරහා අපේ රටේ මූල්‍ය ආයතන පද්ධතිය බිඳ වැට්ටීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීම සඳහා අපි කවුරුත් දන්නෝ ඒ ආණ්ඩුව තමන් අරගෙන තියෙන ණය ප්‍රතිවගත කරන්න ඕනකම තියෙනවා. සස දැනට ලෝකේ රටවල් එක්ක ණයකතු රටවල් එක්ක සාකච්ඡාවක් කරමින් ඉන්න අතර දැන් මේ ණය ප්‍රතිවගත කිරීමේදී විදේශ ණය පමණක් නෙවෙයි දේශීය ණයත් ප්‍රතිවගත කළ යුතු වෙනවා. ඒතකොට ආණ්ඩුව දේශීය ණය අරගෙන තියෙන්නේ අපි රටේ රාජ්‍ය බැංකුවලින් නැත්නම් EPF ETF අරමුදල් වලින් සේවක සාධක අරමුදල් වලින්. එතකොට ඒ නිසා දැන් ප්‍රශ්න තියෙන දේ තමයි දේශීය ණය ප්‍රතිවගත කරපු ගමම්ම
දේශීය කපහැරු ගමම ඒක බැංකු පද්ධතියට බලපාන. ඒක ඒ වගේම අපේ රටේ වැඩ කරන ජනතාවට අයිති අරමුදලක් වෙච්ච සේවක අර්ථසාද කරමුදලට බලපාන. දැන් ඒක ගැන කතා කරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ මොකද කියන්නේ? ඔය පාර්ලිමේන්තුවේ කියනවා ඉතින් මේ තීරණ සහ බැංකු කඩාවැටුම මම බැංකු වහනවා. මේ තීරණ සහ කොටස් වෙන දෙපළ කඩාවැටුම කොටස් වෙන දෙපළ වහනවා. ඒ නිසා දැන් ඔහු පරම්බාන්නේ බැංකු වට්ටලා හරි කොටස් වෙන දෙපළ වහලා හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේ සිටු කරනවා කියන මට්ටමට ගිහින් තියෙනවා. ඒ නිසා අද ඔහුගේ ස්වාමියා බවට පත් වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒක වෙනුවෙන් එහෙන් ලැබෙන මේ ණයක් වෙනුවෙන් ඒක කොන්දේසි වෙනුවෙන් ඔහු වැඩ කරන ජනතාවගේ අපේ රටේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් බිඳ දමමින් ඉන්නවා. ඒ නිසා බැංකු පද්ධතිය වැටුණත් කමක් නැහැ මේක කරනවා කියන තැනට ඇවිල්ලා ඉන්නවා. අපි කවුරුත් දන්නවා දැන් ඔය ජාත් මේ මේ අපේ රටේ පහුගිය කාලේ ස්වෛරී බැඳුම් කර නිකුත් කරද්දී බැඳුම් කර මිලදී ගැනීමට මේ සේවක අර්ථසාධක කරන මුදල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව කොටස් වෙන දෙපොලේ සේවක අර්ථසාධක මුදල් යොදවලා තියෙනවා. සේවක අර්ථසාධක කරන මුදල් කියලා කියන්නේ අරමුදල් කියලා කියන්නේ EPF ETF මුදල් කියලා කියන්නේ ඒක ආණ්ඩුවේ සල්ලි නෙවෙයි. ඒක රයිල් වික්‍රමසිංහ බූදලයක් නෙවෙයි. ඒක මේ රටේ වැඩ කරන ජනතාවට අයිති. විශේෂයෙන් පෞද්ගලික අංශයේ ජනතාවට අයිති මුදල්. එතකොට ඒ මුදල් වලින් සූදු කෙලලා ඒ මුදල විනාශ කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. දැන් රයිල් වික්‍රමසිංහ හදන්නේ මොකද්ද? ඒගොල්ලෝ විසින් කරු මේ මහා දෙවන්ත ආර්ථික විනාශයේ වගකීම ඒ ආර්ථික විනාශයට වන්දිකවන් සිද්ධලා තියෙන්නේ වැඩ කරන ජනතාවට. එක පැත්තෙන් ගත්තොත් වැඩ කරන ජනතාවට බදු බරට කරගන්න සිද්ධලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් රාජ්‍ය ආයතන විකිනීමේ අනතුරු මුණ පණ සිද්ධලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ සේවක අර්ථසාධක කර මුදල් වලන් කිසියම් ප්‍රමාණයක් අහිමි වීම අනතුරුත් තියෙනවා. ඒ නිසා මෙවැනි මහජන විරෝධී වැඩ කරන ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගන්න අතර අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහලා ඊට එරෙහිව නිර්මාණය වෙන ජනතා මතය පරද්දන්න බයවත් දන්න මර්ධන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් ඔහු වැඩවර්ජන වලට වැඩවර්ජන කරන හෝ නැත්තම් අඩු ගානේ වෘත්ති අරගල කරන අයට හැමුම්කම් දෙන්නේ නැහැ. තොර අපේ රටේ වී අවස්ථාවෙන්ම ලැබිච්ච අයිතියක් තමයි වැඩ කරන ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් වෙනුම් වෘත්ති අරගලවල නිරත වීම අයිතිය. ඒක වී අවස්ථාවේ තියෙන. හැබැයි මේ වී අවස්ථාවට විරුද්ධ වැඩ කරන ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහගේ පාලනය ජනතාවගේ මේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුම් වෘත්ති ක්‍රියාමාර්ග ගැනීම අයිතියට බාධා කරමින් ඉන්නවා. ඒක මර්ධනය කරන උත්සාහ කරමින් ඉන්නවා. අඩු ගානේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැනි කණ්ඩායමකට සාකච්ඡාවක් නොදෙන මට්ටමට පත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ වෙන වෙන පුංචි පුංචි රස්ති අදු ගහනවා. හැබැයි උනට වැඩ කරන ජනතාවගේ ඉල්ලීමකට සාකච්ඡාවක් ලබා දෙන්නේ නැහැ. ඒක වෙලාවක ඔහු කිව්වා උත්තර පත්‍ර බලන්න නැත්තම් එවයාගේ දේපල රාජසන්ත කරනවා කියලා. එවැනි තරජනම් කරනවා. අපි කියනවා ඉක්මනින් උත්තර පත්‍ර බලන්න ඕන. උත්තර පත්‍ර බලන්නම් අනිවාර්යයෙන්ම ඒ බලන අයගේ ගැටලුවට උත්තරයක් විසඳුමක් ලබා දීලා අඩු ගන්න සාකච්ඡාවක් ලබා දීලා ඕනේ කරේ උදව් ගන්න ඕනේ. හැබැයි එහෙම නැතු හිතුවක් කාර් ලෙස ඔහු උත්සාහ කරමින් ඉන්නව මර්ධනය කරන්න. වැඩ වර්ජනය කිරීම ත්‍රස්තවාද ක්‍රියාව බවට පත් කරන්න නීති හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ සඳහා තමයි ප්‍රතිසත්ත පනත ගේන්න හදන්නේ. ඒකට විශාල විරෝධයක් වෙලා තියෙද්දිත් ආණ්ඩුව ඒක අකුල ගන්න උනට පොඩ්ඩක් පස්සට දාලා නැවත ගේන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පාලනය මහින්ද රාජපක්ෂ පාලනය ගමන් කරමින් ඉන්නේ වැඩ කරන ජනතාව රකින පැත්තක නෙවෙයි වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන වැඩ කරන ජනතාව මත බරපටවන වැඩ කරන ජනතාව තමන්ගේ පීඩාවට එරෙහිව හඬ නගනකොට ඒ හඬ මර්ධනය කරන්න නීති හදන මර්ධනය කරන හමුදා පොලිසිය කැඳවන පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන ක්‍රියාවලියක තමයි රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පාලනය කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ වැඩ කරන ජනතාව ගැන කතා කරන උන්ට අයිතියක් නැහැ. ඒ වගේම වැඩ කරන ජනතාවත් මොන හේතුවක් නිසාවත් ඔවුන් සමග පෙළ ගැහෙන කිසිම අයිතියක් නැහැ. තේවෙන තත්ත්වයක් තුළ තමයි අපිට මේ මැදිනේ කරන්න සිද්ධලා තියෙන නිසා අපි විශ්වාස කරනවා වැඩ කරන ජනතාවට දැන් තියෙන්නේ මොකද්ද? දැන් තවදුරටත් තම තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ අරගලයකට සීමා වෙන්න පුළුවන් කමක් නැහැ. මේ දුෂ්ට පාලකයන්ගෙන් තමන්ගේ අයිති ඉල්ලුවට ඔවුන් ඒ අයිතිය ලබා දෙන්නෙත් නැහැ. ඒ අයිති ලබා දීමට ඔවුන්ට හැකියාවකුත් නැහැ කියලා දැන් ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. එහෙමනම් මේ යුත්තේ මොකද්ද? වැඩ කරන ජනතාව පොදු ජනතාව සමගත්වල් බැඳගෙන මේ දුෂ්ට පාලනය පරාජයටපත් කරලා තමන්ගේ පාලනයක් ජනතාවගේ පාලනයක් නිර්මාණය කරගත යුතු තියෙනවා. ඒ නිසා දැන් තවදුරටත් මේ පවතින පාලකයන්ගෙන් අයිතිවාසිකම් ඉල්ලනවා වෙනුවට දැන් කළ යුතු තියෙන්නේ මේ පාලකෙන් පළවැහැර ඔවුන් පරාජයටපත් කරලා තමන්ගේ පාලනයක් ජනතාවගේ පාලනයක් නිර්මාණය කරගත හැකි දෙවැන්ත මහජන බලයක් ලෙස වැඩ කරන ජනතාව ඒක රාශි වෙමින් ඒ බලය ගොඩනැගීම තමයි දැන් ඔවුන් නමු තියෙන එකම වගකීම කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ මැයිදිනේ වැඩ කරන ජනතාවගේ අදිෂ්ඨානය කරගත යුත්තේ වෙන කිසිවක් නෙවෙයි මොකද්ද? තමන්ගේ අයිතිවාසිකම් නොදෙන
ඓතිවාසිකම් උල්ලංඝනය කරන කප්පාදු කරන අයිතින් නිලන ජනතාවට මර්ධනය කැඳවන මේ දුෂ්ට පාලනය නිමා කරලා ඒ වෙනුවට ජනතාවාදී පාලනයක් නිර්මාණ කිරීමට පෙරමුණ ගන්න එක තමයි අපි හිතනවා මේ මේ දිනේදී වැඩ කරන ජනතාවගේ අදිෂ්ඨානයේ විය යුත්තේ. ඒ අතරම අනිත් පැත්තෙන් අපි කවුරුත් දකිනවා මේ මේ දිනේ තව විශේෂයක් තියෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ මේ දිනේ කෙලසපු ඒ වගේම අනිත් පැත්තෙන් වැඩ කරන ජනතාවට කල හැකි සියලු විනාශයන් කැඳවපු පාලක කණ්ඩායම් වලට මෙවර මේ දිනේ පවත්ත ගන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඔවුන් වැඩ කරන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන නිසා සමහර පක්ෂවලට දැන් මේ දිනේ තියාගන්න බැරි මට්ටමට ඇවිත් තියෙනවා. එක්තරා කාලයක් මේ දිනේ ආර්ථික විකෘති කරලා ඔය ගෝල් ෆේස් වෙට්ටනේ අරගෙන ඒවැ මේ දිනේ බජව්වක් බවට පත් කරගත්තු එක්සත් ජාතික පක්ෂය අපරට මේ දිනේ තහනම් කරපු එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයට අද මේ දිනියක් මේ රැලියක් පවත්වන්න බැරි මට්ටමට පත්ලා තිනවා. ඒ කියන්නේ පිට්ටනියක මේ දිනයක් පවත්වන්න බැරි තැනටපත් වෙලා හෝල් ලස්සරින් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දැක්ක ඊ පෙරදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලා තිබුණා ඔහු මේ දිනට සහභාගී වෙන්නේ නැහැ කියලා. පක්ෂෙන් කරනකට යන්නේ නැහැ මොකද ඔහු පොදු කෙනෙක් කියලා. ඔහු කිසි පොදු කෙනෙක් නෙවෙයි. ඔහු මේ රාජපක්ෂලා කොන්ත්‍රාත්තුව කරමින් ඉන්නේ. යන්නේ නැත්තේයි ගිහිල්ලා පෙනී ඉන්න තරම මේ දිනියත් යන උන්ට හැකියාවක් නැහැ. ඒ නිසා හෝල් එකක් අස්සේ මේ දිනියත් යන උන්ට සිද්ධලා තියෙන නිසා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ වැඩ කරන ජනතාවගේ ප්‍රතික්ෂේප වෙච්ච මෙරටේ ජනතාවත් ප්‍රතික්ෂේප වෙච්ච ජනමරමක් නැති තාවකාලික කොන්ත්‍රාත්තුවකට ඇවිල්ලා මේ ජනතා මත බරපතල රට විනාශ කරන කෙනෙක් බවට පත් වෙලා තියෙන නිසා එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ නායකයත් එක්ක මේ දිනයක් කරන්න බැරි වීම අපි හිතනවා වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ජයග්‍රහණයක් කියලා. ඒ වගේම අනික පැත්තෙන් අපි දැක්කා පාලක ශ්‍රී ලංකා බොහෝ ජන පෙරමුණේ සමහර ප්‍රාදේශීය නායකයෝ කියනවා මේ සැරේ වුණොත් මේ දිනේට සමාජිකව ගෙන්නන්නේ නියෝජිතව තමයි ගෙන්නන්නේ කියලා. නියෝජිතයෝ ගෙන්නලා මේ දිනයක් කරනවා කියලා. සමාජිකව ගෙන්නන්නේ නැහැ කරදරයි කියලා. අපි කල්පනා කරනවා ඒගොල්ලෝ ඉස්සරවම හිතුවේ නැහැ. අපි කල්පනා කරනවා දැන් මේ දිනේ කියන්නේ සමුළුවක්ද? සමුළුවක් නම් තමයි නියුතුව ගෙනලා කරන්නේ. මේ දිනේම එකක් නෙවෙයි. මේ දිනේ කියන්නේ පොදු ජනතාවගේ වැඩ කරන ජනතාවගේ දවස. වැඩ කරන ජනතාව සහභාගී වෙන එකට. හැබැයි ඔවුන්ට පිරිස ගන්න බැරි නිසා දැන් ඔවුන් ඒකට කතාවක් කියනවා නියුතුව ගෙනලා සමුළුවක් මේ දිනයක් කරන්න හදනවා කියලා. ඉතින් ඒ නිසා මේ දිනේ නිකන් අර පක්ෂ සමුළුවක් ලෙස පවත්වන්න හදන තත්ත්වයක් තමයි ශ්‍රී ලංකා බොහෝ ජන පෙරමුණේ පොහොට්ටුවට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හැම එකම පේන දෙය තමයි මොකද්ද අපේ රට පාලනය කරපු රට විනාශ කරපු රටේ සම්පත් විකුණා දාපු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරගත්තු වැඩ කරන ජනතාව කාලයක් තිස්සේ සටන් කළ දිනාගත්තු අයිතිවාසිකම් පවා දැන් අහිමි කරමින් යන මේ පාලක කල්ලිය වැඩ කරන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. පොදු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. තමන්ට මේ දිනයක් කරගෙන බැරි මට්ටමට ප්‍රතික්ෂේප වීම අපි දකිනවා ජනතාවගේ පැත්තෙන් ගත්තොත් හොඳයි. වැඩ කරන ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ජයග්‍රහණයක්. ඒ නිසා දැන් වැඩ කරන ජනතාව කළ යුතුව තියෙන්නේ පොදු ජනතාව සමග එකතු වෙලා මෙන්න මේ දැනටමත් ජනතාවගේ ප්‍රතික්ෂේප වෙලා තියෙන මේ පාලක කණ්ඩායම් පරාජයටපත් කරලා මේ රට හදන්න පුළුවන් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන මේ රටේ පොදු ජනයාගේ අයිතිවාසිකම් රැකෙන රටේ සම්පත් රැකෙන නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපි ජනතාවගේ පාලනයක් ජනතා බලයක් නිර්මාණය කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ දිනය අපි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජාත්‍යන්තර කම්කරු දිනේ අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ ලෝකේ වැඩ කරන ජනතාව සමගත් අත්දැල් බඳ ගනුමින් මේ වෙනස් වෙන ලෝකේ අලුත් සමාජයක් වෙත ලෝකෙ ගෙනියන්න. අපි කවුරුත් දන්නෝ මේ ලෝකේ දැනට තියෙන මේ අධිරාජ්‍යවාදී ධනවාදී කියලා කියන්නේ වසර 500කට වඩා පැරණි තවදුරටත් ලෝකේ ජීවත් වෙන ජනයාගේ මූලික අයිතිවාසිකම් රකින්න බැරි මූලික උමනන් ඉටු කරන්න බැරි සමාජ ක්‍රමයක් කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉපදෙන හැම දරුවටම අධ්‍යාපනය දෙන්න බැරි ක්‍රමයක් තුල අපි ජීවත් වෙන්නේ. ඉගෙන ගන්න හැම දරුවටම රැකියා අවස්ථාවක් සහතික කරන්න බැරි ලෝකයක අපි ජීවත් වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ට තුන් වේල කන්න ආහාර හැකියාව සහතික කරන්න බැරි ලෝකයක අපි ජීවත් වෙන්නේ. යුද්ධ වලින්, වසංගත වලින්, ලෙඩ රෝග වලින් මිනිස්සු දහස් ගණන් මැරෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ලෝකෙක දියුණුව ගැන කොතරම් කතා කරත් ඉපදිච්ච මිනිස්සුන්ට, මේ සමාජයේ ඉපදිච්ච මිනිස්සුන්ට මිනිස්සෙක් වගේ ජීවත් වෙන අවශ්‍ය කරන මූලික අයිතිවාසිකම් ටික, මූලික ඌමනාවන් ටික සපුරන්න බැරි සමාජයක් මේ සමාජය. ඒ නිසා අපි දන්නවා සෞඛ්‍ය පහසුකම් නැතුව විශාල ජනතාවක් පීඩාවට පත්ලා ඉන්නවා. අපේ රටේ තේ ප්‍රශ්න තියෙනවා. අපේ රටේත් අපි කවුරුත් දන්නවා මේ වෙලාව වෙනකොටත් රෝහල් වල අත්‍යවශ්‍ය පහසුකම් ටික නැහැ. රෝහල්ට බෙහෙත් ගන්න යන සාමාන්‍ය දුප්පත් මිනිස්සෙක්, සල්ලි නැති මිනිස්සෙක් රෝහල්ට යනකොට ඌට සිද්ධ වෙනවා පරීක්ෂණ කරගන්න සල්ලි වලට, සමහර උපකරණ සරන් ගන්න සිද්ධ වෙන සල්ලි වලට. ඒ නිසා සල්ලි තිබ්බොත් ජීවත් වෙන, සල්ලි නැත්නම් මේ යමට බල කරන සමාජයක අපි ජීවත් වෙන ලංකාවේ තත්ත්වය ඒක.
දරුවන්ට අධ්‍යාපනය නැති ලෝකයක අපි ජීවත් වෙන්නේ. අධ්‍යාපනයෙන් දරුවෝ පිටමං කරමින් ඉන්නවා. සල්ලි නැත්නම් ඉගෙන ගන්න වෙන්නේ නැහැ දරුවන්ට. අපේ රටේ ප්‍රධාන පහසුකම් බිඳ වැටලා. ඉන්න ගයක් නැති අය ඉන්නවා. දරුවෝ හදාගන්න බරුව දිවිනසා ගන්න මට්ටමට මිනිස්සු පත් වෙලා තියෙනවා. ඒ නිසා මුළු ලෝකෙම ඛේදවාචකක තියෙන්නේ. ඒ නිසා මේ සංවර්ධන පම් පෝරි ගන්න මේ පවතින ක්‍රමයට මිනිස්සුන්ගේ මිනිස්සුල ජීවත් වෙන ඕන කරන මූලික අවශ්‍යතාවයන් සපුරන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. රටක් සංවර්ධනය කරන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. මිනිස්සු අතර සමගිය තියාගන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. ඔවුන්ට නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ යුද්ධ අපරාධ ලෙඩ රෝග තමයි නිර්මාණය කළ හැකි තියෙන්නේ. තු මනුෂ්‍යත්වය රකින්න පුළුවන් සමාජයක් නිසා මේ සමාජය වෙනස් කළ යුතු තියෙනවා. මේ සමාජය වෙනස් කරලා ඒ වෙනුවට මනුෂ්‍යත්වය රැකෙන සියලු මිනිස්සුන්ට සමානව සලකන සියලු ජනතාවන් අතර සමගිය තියෙන සියලු ජනතාවට සතුටින් ඉනාලා ඉන්න පුළුවන්කම තියෙන දරුවන්ට අධ්‍යාපනය තියෙන දරුවන්ට අධ්‍යාපනය ලැබෙන අධ්‍යාපනය නොමිලේ සහ නිදහස ලබා ගන්න පුළුවන්කම තියෙන සියලු දෙනාට සෞඛ්‍ය පහසුකම් තියෙන ඉන්න ගයක් දොරක් තියෙන සතුටින් ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කළ යුතු තියෙන ඒක මේ පාලක කණ්ඩායම් කරන්නේ ඒ සඳහා අපි දෙවන්ත මහජන බලයක් නිර්මාණය කළ යුතුයි අන්නේ දෙවන්ත මහජන බලය නිර්මාණය කිරීමට අපි හිතනවා වැඩ කරන ජනතාව පෙරමුණ ගත යුතුයි වැඩ කරන ජනතාව ඒ පෙරමුණේ කටයුතු කළ යුතුයි කියලා ඒ නිසා මේ මැයිදිනේදී අපි අපේ රටේ සමස්ත වැඩ කරන ජනතාව ප්‍රමුඛ සියලු ජනතාවන් ඉල්ලා සිටිනවා මේ මැයිදිනේ අපි අදිස්ථානය හදාගමු මොකක්ද අවුරුදු 75 තිස්සේ අපේ රට විනාශ කරමු මේ වසර 75ක සාපකාරී පාලනය නිමා කරලා ඒ වෙනුවට අපේ රටේ කාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් රට හදන රට ගොඩනගන බිඳ වට්ටපු මව්බිම ගොඩනගන්න පුළුවන් සැබෑ මහජන බල පාලනයක් හදමු අන්නේ සඳහා සැබෑ මහජන බලයක් නිර්මාණය කළ යුතු තියෙනවා අන්නේ මහජන බලය නිර්මාණය කිරීම සඳහා ශක්තිය ධෛර්යය විශ්වාසය හැකියාව එකතු කරගන්න අවස්ථාවක් බවට මේ දිනේ පත් කරගනිමු වැඩ කරන ජනතාවගේ සතුටන් පරාජය පත් කළා වැඩ කරන ජනතාවගේ සතුටන්ට අවස්ථාවක් නොදී වැඩ කරන ජනතාව තමන්ගේ ස්වාමීන් බවට පත් වෙන යුගයක් කරා යන්න මේ මේදින අදිෂ්ඨාන කරගමු කියන ඉල්ලීම තමයි අපට මේ මේදිනේ කරන් තියෙන නිසා අපි අපේ රටේ වැඩ කරන ජනතාව ප්‍රමුඛ සියලු දෙනා ඉල්ලා සිටිනවා ජනතා විමුක්ති පෙරමුණේ මේදිනේ තුල තමයි මේ අර්ථය තියෙන නිසා ජනතා විමුක්ති මේදිනේ සාර්ථක කර ගැනීමට ඔබ හැම දෙනාම සහභාගී වෙන්න දායක වෙන කියන ඉල්ලීම අපි මේ රටේ ජනතාවගෙන් කරමු කරන්න මේකට අමතර පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රීවරයා හොඳ ලස්සන කෘතියක් හදලා ජනතාවට දෙනවා ජනගත කරනවා මේ නමේ සැගමුළු කතාව මේ සම්බන්ධයෙන් මොන වගේ නිර්වචනයක්ද ඔබතුමාලට තියෙන්නේ මොකද්ද පොතේ නම කිව්වේ නමය සැගමුළු කතාව නමෙන්ද නේද දැන් ඔය ගෝල් පේස් එක පැත්තේවත් ගියපු නැති විමල් වීරවංශ ගෝල් පේස් අරගලේ ගැන විග්‍රහයක් ලිනවා කොහොමද ඉතින් කාට දිනා යන්නේ නැත්තේ ඒ නිසා විමල් වීරවංශ කියලා කියන්නේ එක පැත්තෙන් ගත්තොත් හොඳ වෙලින්දෙක් කියන්නේ ඕන අරුබුදයක් විකුණ ගන්න සමත් කෙනෙක් පොතක් ගහලා විකුණ ගන්න සමත් කෙනෙක් අනුංග දේවලු පොත් ගහලා විකුණ ගත්තපු කෙනෙක් මතන ඔබ දන්නවද නැහැ විමල් වීරවංශට ඔය කොළඹ වාණිජ අධිකරණයේ නඩුවකින් ඔහුට නියෝගයක් තියෙනවා මේ මට වන්දි ගෙවන්න කියලා මොකද මම ලියපු දේවලුත් තරම් පොතක් ගහපු නිසා ඒ නිසා අනුංග ලිපි තොරකම් කළ පොත් ගන්න මිනිස්සෙක්නේ ඉතින් ඒ නිසා විමල් වීරවංශ මොකක් කරන එක පුදුම වෙන දෙයක් නේ ඔය තමයි විමල් වීරවංශ කියලා කියන්නේ මන්නම් ඔය පොත කියෙව්වේ නෑ මට කියවන්න ඕන කමකුත් නෑ ඔය ඉතින් හිතලා ලියන දේවල් තියෙන්නේ ඒ කියන්නේ විමල් වීරවංශ ජීවත් වෙන ලෝකයක් තියෙනවා ඒ ලෝකේ යා හිතන දේවල් ටිකක් තියෙනවා ඒ හිතන දේවල් ටික යා ලියනවා ඇත්ත වගේ හිතාගෙන මම හිතන්නේ එහෙම එකක් තමයි ඇත්ත කියලා මොකද මම කියෙව්වේ නෑ මට කියවන්න ඕන කමකුත් නෑ මට කියවන්න බලාපොරොත්තුකුත් නෑ දැන් පසුගිය කාලේ කුරුණෑගල වඳ පොත්තු වඳ සාපිලා ඔය කට්ටියම සමාජගත කරේ මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාලා දැන් මේකත් හැබැයි මේක සමාජගත කිරීමත් එක්ක ඇමරිකානු තානාපතිතුමියත් මේ කියලා මේ චෝදන ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා කියලා ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕක ඔය පරණ කතාව ඔය වඳ කොත්තු කතා හරි මේ කරේ විමල් වීරවංශ විතරක් නෙවෙයි එයාත් මේකේ ලොකු කොටස්කාරයෙක් තමයි ඒකට එයා ඒ වෙලාවේ පොහොට්ටුව දිනවන්න දායක වෙච්ච කට්ටිය සමහර මාධ්‍ය ආයතන පවා මේ වඳකොත්තු කතා ගෙනිච්චා. වඳ දොස්තර ගැන කතා කරා. හැබැයි ඉතිහාසය දැන් ඔප්පු වෙලා තියෙනවා එහෙම එකක් තිබුණේ නැහැ කියලා. වඳ දොස්තර කතාව බොරුවක් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි ඒකට කවුරුවක්වත් අඩු ගානේ පැහැදිලි කිලිමක් කරේ නැහැ. ජාතින් සමාව ගත්තේ නැහැ බොරුවක් කිව්වා කියලා. ඒක අමතක කරලා අලුත් බොරුවක් කියනවා. සම මේ දුෂ්ට පාලකයොත් එක්කින් පෙළ ගැහෙන
ඒ පාලනයන්ගේ මොකක් හරි එකක් අරගෙන යැපෙන්න උත්සාහ කරන මේ මේන දේශපාලඥයන්ට හැමතිස්සෙම ජනතාවට බොරුවක් ගෙනල්ලා ජනතාව රවට්ටලා තමන්ගේ දේශපාලන ජීවිතාව කරගන්න උත්සාහ කරන මිසක් වෙන එකක් නැහැ නිසා මම හිතන්නේ විමල් විරංශගේ වැඩ ගැන අපේ කාලේ නාස්ති කරගන්න කිසිම තීරමක් නැහැ කියලා. මම දන්නේ නැති තරම් ඔබතුමාගේ මොකද කෘතිය සහ මේ ඔබතුමා මොකද මේ අධිකරණයේ කියන නඩු ක්‍රියාමාර්ගය පොඩ්ඩක් අපිට කියන්න. ඔව් දැන් ප්‍රියප්පරණ එකක් මේක ඔය නැත්ත වෙනකොට ඇත්ත කියලා පොතක් ලිව්වා විරංශව අපෙන් ගියට පස්සේ. ඒකට ඔය අපි ලියපු කරුණුත්තරන් ලිව්ව ඊට පස්සේ අපි ඒකට අධිකරණ නඩුවක් දැම්මා මම මේ වාණිජ අධිකරණේ ඒ නඩුවෙන් ඔප්පු වුණා ඔහු ඔහුට අයිති නැති ලේඛන පාවිච්චි කරලා කෘතියක් කරලා විකුණලා මුදල් උපයා ගත්තා කියලා ඒ නිසා ඒ වෙනුවෙන් මට රුපියල් මිලියනයක් ලක්ෂ 10ක් ගෙවන්න ඌට නියෝගයක් තියෙනවා මුදල දුන්නද දැන් ඇපීල් කරලා නැතිනේ බලාපොරොත්තු ඉන්න දෙයක් නෑ මට මුදලනේ වැදගත්කම තියෙනවා මම කිව්වේ ඒකේ ඔහු ලියන පොත්වල හැටි ගැන මම කිව්වේ නැත්නම් මට ওই පර්ණ කොන්ත්‍ර මගේ නෑ මම කිව්වේ එහෙම පොත් ලියන කෙනෙක් විරංශ කියලා කියන්නේ ඒ උනාට දැන් ඔබතුමාලා දන්නවනේ ඉතින් ඔබතුමාලා ගාව ඉඳලා කියන්නේ මේ මම හිතන අපට වෙන මොකක් හරි වැදගත් දේවල් ඇති කියලා මේ තීරුමක් නේද කතා කරන්නට හරි ස්පස්පල් ලෝකෝමියෝ දැන් මේ ඉන්නේ නඩුපාරව සිංගප්පූරේ ඒකෝර දිලස් රාජපක්ෂ අධිකරණ උද්‍යෝගයක් කියලා විදු ප්‍රකාශ කරනවා අපිට ගැටලුව තමයි දැන් කවුද ආණ්ඩු කරන්නේ ආණ්ඩු කරන්නේ මේකට ජනතාව නෙවෙයිනේ දැන් ආණ්ඩු කරන්නේ විජේසාර රාජපක්ෂලා විජේසාර රාජපක්ෂ කියලා කියන්නේ අධිකරණ ඇමතිවරයා එයානේ මාධ්‍යවලට ප්‍රශ්න කළ වැඩක් නැහැනේ එතකොට ඒ නැව වන්දි ගැනීම සම්බන්ධ ප්‍රශ්නයේදී කවුරු හරි අල්ලසක් කරන් තියෙනවා නම් වහාම රාජ පොලිසියට කියලා පරීක්ෂණ පවත්වලා එයා ගැනලා කටුත්තර අරගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවානේ දැන් මේගොල්ලෝ ඔක්කොම පොඩි ජනප්‍රිය දේශපාලනය කරමින් යනවා ඒගොල්ලෝ අයිතිකාරෝ නෙවෙයි ඒගොල්ලෝ ආණ්ඩු කරන කට්ටියත් ප්‍රශ්න කියන ජනතාවට ඒගොල්ලෝ ප්‍රශ්න විසඳන්නේ නැහැ ඒ නිසා මේක මේ විකාරයක් බවට පත් වෙලා තියෙන්නේ අපිට සැකයක් තියෙන මොකද්ද එක්ස්ප්‍රෙස් පර්ල් නැමෙන් වන්දි ගැනීමට මෙතරම් කාලයක් ගිහිල්ලා නඩු පවරන්නේ ඇයි මේ කලින් කරගන්න බැරුණේ ඇයි රටට ලැබෙන තියෙන මුදලක් තේ මුදල ගන්නවත් උනන්දුවක් නැත්තම් ඒකට නඩු පවරන්නේත් අන්තිම මොහොතේ මාධ්‍යවලින් මේක මතු කරලා බල කරාට පස්සේ නම් මතක් වෙන්නේ අඩු ගන්න මේකට නඩු පවරන්න ඕන කියලා කලින් තේරෙන්නේ නැත්නම් මේ ඇමතිවරු මේ වගකීම් දරන උදවිය මොකද්ද කරන්නේ මේ මහජන මුදල් අරගෙන ඒ නිසා මේ අය මහජන මුදලෙන් නඩත්තු වෙලා තමන්ගේ කිසි වගකීමක් රටේ ඉටු කරන්නේ නැති නිකම් යැපෙන මිනිස්සු පිටසබ්බාට පත් වෙලා තිනවා ඒ නිසා මේගොල්ලන්ගෙන් යුක්තිය සාධාරණ බලාපොරොත්තු වෙනක අපි හිතන්නේ කිසිම තීරමක් නැහැ කියලා මම හිතන්නේ ඉදුමය ප්‍රකාශය පිළිබඳ කරන්න ඉතාම කෙටිම නිර්වචන ඊයේ අපේ පක්ෂ නායක අනුරසනායක සහෝදර පාර්ලිමේන්තුවේ කරා. ඇත්තටම රයිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ මහ පොළොවේ පහ ගල ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. රයිල් වික්‍රමසිංහ ජීවත් වෙන්නේ හීන ලෝකයක. එසේ ඒ ලෝකයේ ඔහු හදාගත්තු ක්‍රමයක් තියෙනවා. හදාගත්තු ලෝකයක් තියෙනවා. ඔහු හිතනවා ඒක මහ පොළොවේ කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක මහ පොළොවේ කරන්න බෑ. ඒක මහ පොළොවේ කරන්න බෑ කියන නිසා තමයි ඔහුගේ පක්ෂ දෙකට කැඩුනේ. ඒක මහ පොළොවේ කරන්න බැරි නිසා තමයි ඔහුට මන්ත්‍රීකමක් නැතුව පරදින සිද්ධ වුණේ. ඒ නිසා දැනුත් රයිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් ඉන්නවා. එයා හිතෙන්ම වාගත්තු ලෝකයක ජීවත් වෙන. ඉතින් ඒ ලෝකය තුල ඉඳගෙන ඒ ලෝකය මේ ලෝකයට ගලපන්න හැදුවට අපි දැන එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ නේ. එයාට ඔය බැංකුව අහන්නත් බෑ. එයාට මූල මේ කොටස් වෙන පොළ වහන්නත් බෑ. නමුත් ඉතින් එහෙම පම්පෝරික ගහ ඉන්නවා. ඇත්තට මේ වෙලා තින්නේ මේ කිසිම ජනවරමක් නැති ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ රට විනාශ කරා කියලා මේ මොකද්ද රාජපක්ෂල විසින්ම කියපු රනිල් වික්‍රමසිංහව මහින්ද රාජපක්ෂ නඩේ ජනාධිපති කරගෙන බලන් ඉන්න. ඒ නිසා මේක ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මේ මොකද්ද හීන ලෝකයේ ජීවත් වෙන සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන්නේ නැති ජනමරමකුත් නැති ජනතාව වෙනුවෙන් කිසිම තීන්දුවක් ගන්න අයිතියක් නැති රනිල් වික්‍රමසිංහට ජනාධිපති කමක් දීලා මහින්ද රාජපක්ෂලා ඔහු දොඩෝන පිස්සු අහගෙන එකට අතුස්සමින් ඉන්නවා. ඒ නිසා අපි හිතන්නේ මේකට රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහගේ කෙනෙකුට මේ තනතුරක් දීලා ඒක දිහා බලාගෙන අත්පුඩි ගන්න මහින්ද රාජපක්ෂලා කණ්ඩායමත් මේකට වාග් කියනවා නේද කියලා. දැන් මීට පෙරත් මේ යුඩායමල් නෞකාවේ මේ මුදල් යට මේ වංචාවක් සිදු වෙලා කියලා ඔබතුමාගේ පස්සේ සමාජික ප්‍රකාශ කළා තියෙනවා. මොකද මේ
ඔව් එහෙම වංචාවක් වුණා කියලා තොරතුරු තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි පැමිණිලිත් කරලා තියෙනවා අපි වසන් සමසෙන් සහෝදරයා මේ සම්බන්ධයෙන් පැමිණිලිකුත් කරලා තියෙනවා ඒ නිසා දැන් තියෙන්නේ ඇමතිවරයාත් කියනවා තව තවත් තොරතුරු නිසා දැන් තියෙන්නේ ආණ්ඩුව රහස් පොලිස් ලව්ව වහ පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධයෙන් වැඩි කරුණට දඬුවම් දෙන්නේ හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්